මේ ඇතිවිලා තියෙන තත්වයක් එක්ක වගා නොකරපු ගොවියෝ වගා නොකර ඉන්නකොට මාර්තු වෙනකොට අනිවාර්ය ආහාර හිඟයක් ඇති වෙනවා මෙතුමා ලංකාවට හාල් ඇටයක් ගේන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච ඇමතිතුමා ඔබතුමා මගේ නම කියපු නිසා මම මේ බාධා කරන්න නැති දනවේ මගේ කතාව කරන්න කලින් ඔබතුමා අහගෙන හිටියා නම් කියයි මං ආහාර හිඟයක් ඇති වෙන්නේ නැත්te කියන එක මං සංඛ්‍යාලේකන ඔබතුමාට කිව්වා ඒ නිසා මං ඔබතුමාට ඒ වගකීම් බාර ගන්නවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ආයිත් නම කිව්වා කියලා නෙගටින් එපා මෙතුමා ආ කිව්වා මේ රටට හාල් ඇටයක් මම ගේන්න දෙන්නේ නෑ මම සහතික වෙනවා මම ඇමති කමින් ඉල්ලා අස් වෙනවා කියලා මේ රටට හාල් ගෙනෑවා එහෙනම් ඉතින් තව මේවා ගැන කතා කරන්න එපා ජන මාර්තු වෙනකොට මේ ඇතිවිලා තියෙන තත්ත්වෙත් එක්ක රටේ අනියත වශයෙන් මාහාර හිඟයක් ඇති වෙනවා ඒකට මූණ දෙන්න සූදානම් එහෙම නැත්තම් ඇයි මේ අද පෝලිං ගහලා ඉන්නේ මිනිස්සු ඇයි කිරිපිටි වලට පෝලිං ඇයි ගෑස් වලට පෝලිං ඇයි හැම එකටම පෝලිං හැදිලා තියෙන්නේ මේකට උත්තර දෙන්න මේක යථාර්ථය අපිට තේරෙන දේ මම මුලින්ම කියනවා මේ අයවැය ගැන කතා කරනකොට ඒකත් ඉස්සෙල්ල මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරා අපි පාස්කු ප්‍රහාරය ගැන මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉදිරිපත් කරපු කරුණු වලට තවම උත්තර නැහැ කවුද සොනික් සොනික් කියලා කියන්නේ ඇහුවාම තවම උත්තර නැහැ හැබැයි ඒවට බය ඉස්පිරිතාල ගිහිලවත් හැංගිලාවත් නැහැ ඒවලට ඍජුව මූණ දීලා තියෙනවා හැබැයි ඇත්ත වහන්න කටවල් වහන්න හිරේ දාන්න හදනකොට ඒ වලින් අපි බේරෙන්න ඕන කරන දේවල් අපි කරනවා හැබැයි බොරුවට හිරේ දාන්න උත්සාහ කරන්නේ හැබැයි අපි මතක් කරනවා එදා 2015 ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ආවහම හොරු අල්ලන්න උත්සාහ කරා නොයෙක් නොයෙක් විදියට පරිගණීම් කරනවා කියලා චෝදනා කරා අපේ මන්ත්‍රීතුමෙකුත් කිව්ව පරිගන්න හදනවා කියලා හැබැයි තමන්ගේ අම්මගේ තාත්තගේ සොහන හොර හදන්න ආණ්ඩුවේ සල්ලි හොරකම් කරා නම් ඒක හොරකමක් නෙවෙයිද මං එහෙම ලයිස්සුව කියාගෙන යන්න පුළුවන් අන්න ඒව අල්ලන්න තමයි වැඩ කටයුතු කරේ හැබැයි එදා තිබිච්ච ආණ්ඩුවේ ඩීල් ආණ්ඩුවක් තිබුණේ ඒ ඩීල් ආණ්ඩුවේ මේ කට්ටිය මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඩීල් දාලා ඒව යට ගහගත්තා. හැබැයි යහපාල නාණ්ඩුවගේ නෙමෙයි සමග ජන බලවේගයේ ආණ්ඩුවක් ආවහම ওই ඩීල් නෑ හැම හොරකමකටම නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සඳහන් කරනවා. එතකොට අර කතාවක් තියෙනවා මුලසුන රෝඩ මන්ත්‍රීතුමනි අර වංශක බල ගන්නවයි කියලා. එතකොට තමන්ගේ අඟ හිඟකම් වහගන්න උත්සාහ කරන ගරා වැටිච්ච වලව්වක කතාව තමයි වංශක බල ගන්නවා කියන්නේ. අන්න ඒ වගේ අයවැය කතාවක් තමයි අපේ මුදල් ඇමතිතුමා මේ ජීආ රාණ්ඩුවේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරේ බොහොම අමාරුවෙන් පැය දෙකමාරා. මොකද ජීආර් කියන්නේ? ජීආර් කියන්නේ ගැසට් රිවර්ස් ආණ්ඩුවේ අයවැය. ගැසට් රිවර්ස් ආණ්ඩුවේ අයවැය තමයි ඉදිරිපත් කරේ බොහොම අමාරුවෙන්. අපි ඒකයි කියන්නේ මේක ගැසට් රිවර්ස් ආණ්ඩුව. මේක ජීආර් ආණ්ඩුව නෙවෙයි. එතකොට මේ ලෝකයේ තීන අංගහිඟකම් වහගන්න බැසිල් කබ්‍රාල් දුර්වල ආර්ථික කළමනාකරණය ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරමින් තියෙනවා. ඉතිහාසයේ ඉදිරිපත් කළ අවිනිශ්චිතම අයවැය අමාත්‍යංශවලට පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න එපා කියනවා. මෙතෙක්කල් වාර්ෂිකව මුදල් අමාත්‍යංශයේ මුදල් වෙන් කරත් ඒක කාර්තුමේ වශයෙන් කරන්නේ එදා වේලටුව රයවැයක් තමයි මේ වෙලාවේ කරගෙන යන්නේ කියන එක මම පැහැදිලිව සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කලින්ම කිව්වා මරණ තුනක් ඇති මිනිස්සෙක් පැණිකෑය කියලා. දැන් මරණ තුනක් නෙවෙයි මරණ හයක් හතක් එක්ක තමයි පැණිකන්නේ කියලා අපි කියනවා. ඉතුරු මරණ ටිකක් තමයි නිෂ්පාදනයේ අඩු වෙලා ආනයනයේ සීමා කරලා පොහොර ඖෂධ ඉන්ධන ගෙන්න ගන්න සීමා පනවලා රට බංකොලොත් තත්ත්වයට පත් කරගෙන යනවා. මේවා මුදල් ඇමතිවරයා බලහත්කාරයෙන් කරේ එල්ලගත්තු කාරණා කියලා අපි පැහැදිලිවම සඳහන් කරනවා. මේ අයවැය තුල මේ ආර්ථිකයේ අර්බුදයට විසඳුමක් මේ ආර්ථිකයේ හිර වෙලා තියෙන තැනින් ලිහා ගන්න විසඳුමක් මේ අයවැය තුල ඉදිරිපත් කරලා නැහැ කියන එක ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් වෙච්ච WA විජේවර්ධන මහතුමා අද ඩේලි FT පුවත්පතේ පළ කරපු වාර්තාව මම මේ වෙලාවේ සභාගත කරනවා. ඒක කිව්වහම කරුණු ගොඩක් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ උද්දච්ච ආර්ථික කළමනාකරණයේ හමුවේ මම සභාගත කරනවා මේ වෙලාවේ 1977න් පස්සේ ලංකාවේ ආර්ථික සංක්ෂිත ප්‍රමාණය දල ආර්ථික සංක්ෂිත ප්‍රමාණය ඒ වගේම net ශුද්ධ ආර්ථික සංක්ෂිත ප්‍රමාණය ලංකාවේ ප්‍රථම වතාවට ඍණාගයක් ගන්න තැනටපත් වෙලා තියෙනවා. 1977ට ඉස්සෙල්ලා තමයි මේ වගේ තත්ත්වයක් උදා වුණේ. මේක
අගෝස්තු මාසයේ වෙනකොට ඩොලර් ඍණ 400ක් වුණා ඊට පස්සේ ඒක සැප්තැම්බර් වෙනකොට ඍණ 790ක් වුණා ඩොලර් මිලියන දැන් වෙනකොට ඩොලර් මිලියන 1200 දක්වා අපේ රටේ සංචිත ප්‍රමාණය ඍණාගයක් ගන්න මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා මේ මං ඉදිරිපත් කරන්නේ මහා බැංකු වාර්තාවේ මම මේ වෙලාවේ සභාගත කරනවා මහබැංකුවේ සංචිත ඍණාගයක් ගන්න පටන් ගත්තා. එතකොට මේ විදේශපත්කම් මේක හදාගන්නේ නැතුව ඩොලර් එක පාලනය කරලා බොහොම අමාරුවෙන් තියාගෙන ඉන්න එකත් එක්ක මේගොල්ලෝ උත්සාහ කරනවා දෙසැම්බර් මාසෙ වෙනකම් මේක හිර කරගෙන ඉඳලා එතනින් පස්සේ මේක අතාරින්න. ඒ වෙනකම් ශේෂපත්‍රය දෙසැම්බර් වෙනකම් අපේ හොඳයි කියන්න තමයි මේ කබ්‍රාල් මහත්තයලා මුදල් ලැබිතුමාලා උත්සාහ කරන්නේ. රටට අද වෙනකොට එන ඩොලර් ප්‍රමාණය එන්නේ නැහැ. විදේශ ප්‍රේරණ ටික අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රමාණය අඩු වෙලා. අඩු වෙන ප්‍රධාන හේතුව තමයි මේ ඩොලර් එක හිර කරගෙන ඉන්න නිසා. ඩොලර් එක හිර කරගෙන ඉන්නකොට උන්ඩියල් ක්‍රමයට තමයි සල්ලි එවන්නේ. ඒ නිසා තමයි එන්න තියෙන නිල මුදල් ඩොලර් ප්‍රමාණයවත් රටට එන්නේ නැත්තේ. මේක තේරුම් ගන්න විදියක් නැහැ. හැබැයි සූක්ෂම ස්මාර්ට් ඉකොනොමික්ස් කරලා තමයි මේක සුද්ධ කරන්න හදන්නේ. අමුතු ගේම් ගහලා අර හෙජින් ගනුදෙනු කරා වගේ ග්‍රීක් බඳුම් කර කරා වගේ 2012 රත්තරන් තොගේ විකුණලා දෙසැම්බර් 31 වෙනිදා පළවෙනිදා ආයි සල්ලි වලට අරගෙන මහ බැංකුවේ 2012ට ලාභ පෙන්නලා 2013 ඉඳලා පාඩු ලැබුවා වගේ වැඩ තමයි මේ සූදානම් කරලා තියෙන්නේ කියලාත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ ආනයන සීමා කිරීම හරහා මේ වෙනකොට මේ රටේ මහා විශාල ආදායමක් රටට ගන්න පුළුවන් ආදායම විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රට ඇතුලේ බාණ්ඩ හිඟය නිසා කූට ව්‍යාපාරික ප්‍රජාවක් බිහි වෙලා ඉන්නවා. අතරමැදි ප්‍රජාවක් බිහි වෙලා ඉන්නවා. මේ සියල්ල එක්ක මේ රට නැවත වතාවක් 1977 යුගයට එළඹිලා තියෙනවායි කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් මම මේ වෙලාවේ සඳහන් කරනවා අලුත්ම ගැසට් රිවර්ස් එක. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා එහෙම එකක් නැහැ කියලා. රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර ලෙස කිසිවිටකත් ලබා නොදේ කියලා ජනාධිපතිතුමා මීට පය භාගයකට ඉස්සෙල්ලා ජනාධිපති කාර්යාලය කිව්වා. ආවේ කොහොමද 350ට දෙන්නම් කියලා අයියා කිව්වහම නෑ 350ට නෙමෙයි නිකම්ම පොර දෙන්නම් කියලා ඡන්ද අරගෙන ඇවිල්ලා දැන් කියනවා කිසිම සහනාධාරයක් දෙන්නේ නෑ ගැසට් එක රිවර්ස් රසායනික පොර කෘමිනාශක දිලීර නාශක වල් නාශක හැම එකක්ම ගෙන්නන්න අද අවසරය දීලා ඉවරයි. මහින්දානන්ද මහත්තයා මෙතුමා මෙතන පාර්ලිමේන්තුවේ අරේ ජනාධිපති කාර්යාලයේ තීන්දුව අරගෙන ඉවරයි. අපි දැන් කියනවා මේ ආණ්ඩුව කාලෙන් කාලෙට නාඩගන්නටනවා. ඡන්ද කාලෙට ගෙනෑවා නයි නාඩගම. කොරෝනා එනකොට ගෙනෑවා පැණි නාඩගම. දැන් ගෙනෑවා කාබනික නාඩගම. නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. මේ දෙකම දැන් ගේනවා KCL ගේනවා කියනවා. අසූචි නැව් ගෙනෑවා. නැනෝ පොර ගෙනෑවා. මේ හැම එකම ගෙනල්ලා අද වෙනකොට මේ වලින් කවුරු කවුරු තම්බු කරගන්නවා. මහින්දානන්ද ඇමතුමාට කියන්න කෙලින් කියාගන්න බැරි වුණාට පොර ගෙන්නන ඇමතිවරයා මේකේ මොකද්ද කරේ කියලා අපි දන්නවා. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුනේ මේ දවස් එකේ. සාටක පෝෂක වුනේ සාටකේ තමයි හම්බ කරගත්තේ කියලා අපි මේ වෙලාවේ සඳහන් කරනවා. අපේ අනුරාධපුරයේ මේ ළඟදී මේ මේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලින් සමා වෙන්න ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ගිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිම නිවේදනයක් නිකුත් කළ නැහැ. කිසිම ගැසට් එකක් නිකුත් කළ නැහැ කියලා මම ඔබතුමාට කියනවා. හොඳයි ඔබතුමා අවසන්. ඔබතුමා ඔබතුමා කියනවාද දැන් රසායනික පොහොර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? නැහනේ. එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පොහොර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ශාකපෝෂක. ගරු මහින්දානන්ද ඇමතුමා. ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොහොරක් ගේන්නේ නැහැ. ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ. වැස්ස නිසා පලිබෝධනාශක ප්‍රමාණයක් පමණක් ගේන්න අවසර දුන්නයි කියලා මම කිව්වා. ඒක තමයි කිව්වේ. මේ යූරියා ගන්නත් දැන් වෙලා තියෙන්නේ 6000ට 10000ට යූරියා ටික ගන්න වෙලා තියෙන්නේ. ඒක තමයි ඇති වෙන තත්ත්වේ. ඔබතුමා එහෙම කියනවනම් හැබැයි මේ රටට රසායනික පොහොර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස් වෙන්න කියලා මම තමුන් ආසිරිය යෝජනා කරනවා. හැබැයි මම තමුන්
එතකොට මේ දැන් දැන් ඊළඟ පස්සේ කතාව තමයි මේ චීන නැවට මිලියන 6ක් දෙන්න තියෙනවා ඩොලර් මිලියන 6ක් ඒක තමුන්නාසේ කිව්ව නැහැ කියලා කමක් නැහැ හැබැයි රට වටේ මේව ගිහිල්ලා ගිහිල්ලා ආයිතේ චීන අසූචි ටික ලංකාවට ගන්න එතනට කොන්ද පණ නැතිකමට තපම්නාසේලගේ රටක් විදියට පත් වෙලා නම් අපේ රට පත් කරලා නම් අපි ඉතාමත්ම කනගාටු වෙනවයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා අද වෙනකොට ගමේ පොර හොණ්ඩරේ රුපියල් 6000ට එහෙම නැත්නම් 10000ට ගන්න සිද්ධ වෙනකොට මේ බරපතල ප්‍රශ්නයක් බවට රටේ හැදෙනවා එතකොට දැන් මේ අර කතා කරපු රෝග හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ පාදනියල කියපු රෝග ආයු අපේක්ෂාව අඩුවීම් ඒව ශාක පෝෂක වලින් සිද්ධ වෙන්නේ නැද්ද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න කරනවා විනාඩියක් දෙන්න එතකොට ඊට අමතරව ගරු ජොන්සන් බ්‍රාන්දමතුමා ගරු මුලසන අරුද මන්ත්‍රීතුමනි අපේ ස්තුතිය මේ වෙලාවේදී මම ෂෙඩියුල් එක අනුගමනය කරන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතුමාට ඉතාම සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මේ අයවැය ඉදිරිපත් කරන්නේ කරුණාකරලා වාඩි වෙන්න බොහොම අමාරු වෙලාවක කතා කරන්න අපි කවුරුත් දන්නවා කොවිඩ් වසංගතය හරහා ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් මුළු ලෝකෙම ආර්ථිකයට ප්‍රශ්න තියලා තියෙද්දි මෙල නිශ්ශබ්ද කරවන්න ඕකද පොයින්ට් ඔෆ් ඕඩර් නලින් බණ්ඩාර මහත්තයා ආ ගරු මූලාසනයේ മന്ത്രിතුමනි ඔබතුමා දන්නවා ස්ථාවර නියෝග අනුව නෑ කතිකේ කතා කරගෙන යනකොට ඔහුට කලින් දැනුවත් මම දැනුම් දුන්නා දෙවරක් මම දෙවරක් දැනුම් දුන්නා ගරු ඔබතුමා කරන්නේ ආණ්ඩුවේ කොන්දරත් එකක් ගරු ජොන්ස් මහත්තයා කතා කරා ප්‍රශ්න ආරුද නන්තිතුමනි මේ කිරියල් ඇමතුමාගේ ගෝණ නම් මුලසුන ආරුද වගේ මහත්තුමනි පයින්වඩ 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 මනුෂ්‍ය ඉන්න මනුෂ්‍ය අපෝ පිස්සෙක් වගේ ය පිස්සෙක් නේම ගරු මන්ත්‍රීතුමනි මුලසුන ආරුද ගරු මන්ත්‍රීතුමනි අර මනුෂ්‍ය මන්ත්‍රීතුමාව අසුන් ගන්න කරුණා කළා ඉන්නවෝ ගරු මන්ත්‍රීතුමනි මනුෂ්‍ය නායකකාර මන්තුමාට අවසන් කරන්න ඕන නම් වෙලාව එතුමායි කතාව එක සාධාරණයි ඉතින් මේ කිරියල් ඇමතුමා නැකිලා දෙන්න කියන වෙලාව ඒක නංගේ පැත්තෙන් ඔතුමා එකඟද එයි මනිකන් දෙක නිකන් කොලමඩුවක් කරගන්න ඉල්ලගන්න කිරියල් ඇමතුමා එකඟද නැකල දන්නේ නැහැ තමුන්නා මෙහෙන් ඉල්ලගන්න you must get the time from you නෑ 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 මේ වෙක් උනර වදා නැතු ගන්න අනුෂ මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න කරුණාකරලා වාඩි වෙන්න ගරුමතුමා කතා කරා ඉස්සෙල්ලා කරන ගරුමතුමනි අනුෂ මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න ඔව් කිරියල් ඇමතුමා පොයින්ට් ඔෆ් ඕඩර් යස් පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මන්ත්‍රී ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් කතිකේ කතා කරනකොට විනාඩි දෙකක් ඉල්ලුවම දෙනවා මම එතුමාට කිව්වා ඒක පොඩ්ඩක් ඉන්න ප්ලීස් මට ඉවර කරන් දෙන්න හරි කතා කර දැන් දැන් ඊයේ අපේ මේ බාතලේ මන්ත්‍රීතුමේට බාර දෙනකොට බෝලාසේනේ හිටපු මන්ත්‍රීවරයා විනාඩි පහක් වැඩි දුන්නා අපහාස කරන්න විනාඩි පහක් දුන්නා අපහාස කරන්න බෝලාසේනේ නෙවෙයි දුන්නේ ඉතින් කතාව විනාඩියක් දෙන්න විනාඩියක් දෙන්න හරි ඔබතුමාගේ ඔබතුමාගේ එකඟතාවයේ මත විනාඩියක් දෙන්න හරි කතා කරා ඔබස්සෝතේ ගරු කිරියල්ල අම කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි බොහොමත්ම ස්තුතියි මේක මේ කතා අහගෙන ඉන්න අමාරුයි මේ කතා අහගෙන ඉන්න අමාරු වෙනකොට ෆයිල් මිටිය උස්සන් එන්න ගේට්ටුව ගාවට යන උදවිය මේ කතාව නවත්තන්න කටයුතු කරනවා ෆයිල් මිටිය උස්සන් එන්න උඩට අරන් එන අය මුදල් ඇමතුමාගේ ෆයිල් උස්සන් එන අය ඒ අය මේක නතර කරන්න හදනවා හැබැයි මම කියනවා මේ ආර්ථිකය දැන් තියෙන්නේ හරියට පිළිකා ලෙඩෙක් වගේ මේ රටේ ආර්ථිකය හරියට පිළිකා ලෙඩෙක් වගේ පිළිකා දරුවා ගෙදර තියාගෙන ඒ දරුවට දෙනව අත් බෙහෙත් දෙනව සෙල්ලම් බඩු ඒ ටිකත් ණයට අරගෙන දීලා
කියලා ඒකෙන් නිකන් සන්තෝෂ කර කර තියාගෙන ඉන්නවා හැබැයි ඉස්පිරිතාලෙට ගෙනියන්නේ නැහැ ගන්න ඕනි තැනින් මේකට විසඳුම ගන්නෙ නැහැ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ එහෙම කඩ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැතුව ලෙඩා මැරෙන්න දෙන විදියට මේ රට කඩාගෙන වැටෙන්න දෙන තැනට යන අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දූෂිත අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ දූෂිත අයවැයේ දූෂිත බව සාටක පෝෂක අයවැයේ දූෂිත බව කියන නිසා තමයි තමුන් නාන්සේ මේක නතර කරන්න උත්සාහ කරන්න කියමින් මම නියඩ වෙනවා කොහොමද සෝතේ සෝතේ ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න වසවිස සයිබවකාශයේ YouTube රසවින්දනාධිපති